නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නට සූදානම් වන මොහොත අභිධර්ම පිටකයේහි ධම්මසංගණි ප්‍රකරණයේහි දැක්වෙන මාතිකා පිළිබඳවයි මාතිකා වැඩසටහන ඔස්සේ අපි හඳුනා ගන්නට යෙදෙන්නේ එහි සඳහන් තික මාතිකාවන් පිළිබඳව විග්‍රහය අවසන් කරලා ඉන් අනතුරුව දුක මාතිකාවන් පිළිබඳවත් හඳුනාගෙන අප ඊට පස්සේ සොත්තන්ත මාතිකාවන් පිළිබඳව තමයි වඩාත් පැහැදිලි කරගනිමින් පසු වුනේ. ඒ අනුව අවසාන වශයෙන් අපි සීල විසුද්ධිය පිළිබඳව කරුණු පැහැදිලි කරගන්නට යෙදුනා. ඒ වගේම නාම රූපාදී ධර්මයන් පිළිබඳව අවබෝධ කරගැනීමේ විදිහට දිට්ඨි විසුද්ධිය පිළිබඳවත් කරුණු පැහැදිලි කරගන්නට යෙදුණා. ඊට පස්සේ ඒ දිට්ඨි විසුද්ධිය පිළිබඳව මනස පවත්වන කෙනෙකුගේ සඳහා තිබෙන ප්‍රධානාංගයේ මනතිනම් ප්‍රධානාංගයේ හැටියට තියෙන වීර්‍ය පිළිබඳවත් අපි එතනදී සාකච්ඡා කළා. යම්කිසි ආකාරයකින් නාම රූප ධර්මයන් පිරිසිඳ දැකීම පිණිස යම් චෛතසික වීර්‍යයක් තියෙනවා නම් සිතින් උපද්දගත් සිතින් පවත්වාගෙන යනු ලබන උත්සාහයක් තියෙනවා නම් අන්න ඒක අපි හඳුනා ගන්නට යෙදුණා. එතකොට අද දවසේදී අපට මාතිකාවන් හැටියට තියෙනවා සංවේගෝ සංවේගය පිළිබඳව හඳුනා ගන්නට. ජීවිතේ ජීවත් වෙනකොට අපි විවිධ කරුණු පදනම් කරගෙන විවිධාකාර දේවල් නිසා විවිධ ස්වරූපයෙන් සංවේගයට පත් වෙනවා. අලාභය හමුවේ කෙනෙක් සංවේගයට පත් වෙනකොට තව කෙනෙක් නින්දාව හමුවේ සංවේගයට පත් වෙනවා. ඒ වගේම අයසස හමුවේ කෙනෙක් සංවේගයට පත් වෙනකොට තවත් කෙනෙක් දුක හමුවේ සංවේග ප්‍රාප්ත වෙනවා. එතකොට මෙයාදී කවර දෙයක් දිහා බැලුවත් මිනිස්සු අෂ්ටලෝක ධර්මයකට අනුරූපීව සංවේගයට පත් වෙන ආකාරය පිළිබඳව අපිට ලෝකේ සාමාන්‍ය ස්වභාවය හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එහෙනම් මේ කතා කරන සංවේගය කියලා කියන්නේ අර අපි අර වචන වලින් හඳුනා ගන්නා වූ සංවේගයේද කියන එක පිළිබඳව අපි විමසා බැලීම ඉතාම වැදගත් වෙනවා. එතකොට මෙතන සංවේගය කියන වචනය පිළිබඳව නැතිනම් සංවේග කියන මාතිකාව පිළිබඳව මේ මාතෘකාව පිළිබඳව විවරණයට ලක් කරනකොට විග්‍රහ කරනකොට ඒ පිළිබඳව විග්‍රහ කරන්නේ ජාති භයං ජරා භයං ව්‍යාධි භයං මරණ භයං සංවේජනීයන් තානන්ති. එතකොට මේ ජාති භය තියෙනවා නම් ජරා භය තියෙනවා නම් ව්‍යාධි භය තියෙනවා නම් මරණ භය තියෙනවා නම් මේ තමයි සංවේගෝ කියලා කියන්නේ. මේ තමයි සංවේගය. එතකොට සංවේගය කියලා කියන්නේ මොකද්ද? ජාති භය ජරා භය ව්‍යාධි භය මරණ භය. එතකොට මොකද්ද සංවේජනීයානි ඨානානි? සංවේජනීය ස්ථාන කියලා කියන්නේ මොනවද? සංවේජනීය ස්ථාන හැටියට හඳුන්වන්නේ මොනවද කියලා බැලුවාම ජාති ජරා ව්‍යාධි මරණ. ජාතිය ජරාව ව්‍යාධිය මරණය කියන මේ ධර්මය සංවේජනීය ඨාන හැටියට නැතිනම් සංවේගය උපදවාගත යුතු ස්ථාන හැටියට හඳුන්වනවා. එතකොට සංවේගය කියන දේ පැමිණෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ධර්මයන් මත. ඒ වගේම සංවේජනීය ඨාන සංවේගය ඇති කරගත යුතු ස්ථාන හැටියට හඳුන්වනවා මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ධර්මයන් පිළිබඳවම නැතිනම් මේ ධර්මයන් හටගන්න තැන පිළිබඳව. එතකොට මේ අපි කතා කරන සංවේගය දුක්ඛ සංවේගය දුක සහ සංවේගය අතර තියෙන වෙනස මොකක්ද කියන එක පිළිබඳව අපි හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් අපි කතා කරනවා සංවේගය කියලා. සංවේගය පිළිබඳව කතා කරනකොට ලෝකේ විවිධාකාර සංවේග තියෙනවානේ. සමහරු සංවේගයට පත් වුණාට පස්සේ එය හඬා වැළපෙන්නට යනවා.
ඊට පස්සේ දුකටපත් වෙනවා. චෛතසික වශයෙන් ඇති කරගන්න දුක තමයි ඔවුන්ගේ සංවේගය කියලා හඳුන්වන්නේ, දෝමනස්සය කියන එක. එතකොට ඒ දෝමනස්සයට පත් වුණාට පස්සේ තමයි සමහර කෙනෙක් හඬමින් විලාප තියමින් පපුවියත් ගහගෙන හඬමින් යන්නේ. එතකොට අපි ඒක හඳුනා ගන්නවා දුකක් වේදනාවක් හැටියට. ඒ වගේම ධර්ම සංවේග කියලා වචනෙකුත් අපිට අහන්න ලැබෙනවා. ධර්ම සංවේගය කියලා කියන්නේ මොකක්ද? ධර්ම සංවේගය කියලා කියන්නේ අර සාමාන්‍ය සංවේගය කියන වචනයට ලඝු කරන්නට පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි, උපේක්ෂා සහිතව අත්විඳින ලබන දෙයක්. දැන් සාමාන්‍ය සංවේගය අත්විඳින්නේ දුකක් සමග. සාමාන්‍ය සංවේගය කෙනෙක් අත්විඳින ලබන්නේ දුකක් එක්ක. ඒ කියන්නේ ඔබට යම් කිසි ආකාරයකට ඔබ කැමති කෙනෙක් මරණයට පත් වුනහම ඔබට සංවේගයක් උපදිනවා. ඒ සංවේගය ඔබට හිතේ පාළුවක්, ඒ වගේම දුකක් වේදනාවක් හැටියටයි ඔබට දැනෙන්නේ. එතකොට ඒ සංවේගය කියන එක නෙමෙයි ධර්ම සංවේගය කියලා කියන්නේ. ධර්ම සංවේගය කියලා කියන්නේ සිත මධ්‍යස්ථව පවතින තැනක්. ඒක දුක් වේදනාවක් විදිහට පවතින තැනක් නෙමෙයි, සිත මධ්‍යස්ථව පවතින්නේ. හැබැයි මේ ධර්මයන්ගේ ස්වභාවය මේ නේද කියන අවබෝධඥානය එතන පවතිනවා. ඒක සංවේගයක්. හැබැයි ඒ සංවේගය කියන එක අර වචනයට අපිට ඇතුළත් කරන්නේ දුක කියන තැනට ලඝු කරන්නේ නැහැ. ඒකට දැන් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය හමුවේ, මහා ශ්‍රාවකයන් වහන්සේ නමකගේ පරිනිර්වාණය හමුවේ, සාමාන්‍ය ප්‍රතජන චිත්තසංතාන ඇති සෝවාන් ආදී ආරයන් වහන්සේලා පවා දෝමනස්සයට පත් වෙනකොට, දුකට පීඩාවට පත් වෙනකොට රහතන් වහන්සේලා ධර්ම සංවේගයේ උපදෝගත්ත කියලා කියනවා. එතකොට දැන් එතනදී ධර්ම සංවේගය කියලා කියන්නේ හටගත් ධර්මයන්ගේ ස්වභාවය නේද නැසෙන බව. අන්නේ අවබෝධ ඥානය තුළ උන්වහන්සේලාගේ මනස උපේක්ෂා සහගත වීමයි එතන සංවේග කියන වචනය තුළ හඳුන්වන්නේ. එතකොට මෙතනදී මට අවශ්‍ය වුණේ වඩාත්ම මේ සංවේගය කියන වචනය අපි වචනයක් හැටියට ව්‍යවහාර කළාට මෙහි භාවිතය පැත්තෙන් අපි අරගෙන බැලුවාම මේ ඊටාම දුරස්ථ අදහස් ප්‍රකාශ කරන්න, කියන්නේ එක ළඟ සමීප නොවන අදහස් ප්‍රකාශ කරන්නට සංවේග කියන වචනේ පාවිච්චි වෙලා තියෙනවා. ඒ කියන්නේ ධර්ම සංවේගය සහ සාමාන්‍ය ඇති වෙන සංවේගය තමයි අපි මේ උදාහරණය හැටියට ගත්තේ. එතකොට මෙන්න මේ ආකාරයට මේ සංවේගයට පත්වීම කියන දේ පිළිබඳව අපි බලනකොට අපිත් නිරන්තරයෙන්ම සංවේගය උපදවාගත යුතුයි. අපිත් නිරන්තරයෙන්ම සංවේගය උපදවාගත යුතුයි. සංවේගය උපදවා ගන්නට ඕනේ අවස්ථාවන් පිළිබඳව අපිට ධර්මයේ තුල නොඑක ආකාරයට උපදෙස් ලබා දෙන තැන් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, චුති, අපාය, ඒ වගේම අපත්තක වට දුක්ඛ, ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛ කියලා සංවේග වස්තු 8ක් පිළිබඳව අපිට ධර්මයේහි දැක්වෙන අවස්ථා දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ සංවේග වස්තු කියලා කියන්නේ මොනවාද? සංවේගය උපදවා ගන්නට පුළුවන්, කෙනෙකුගේ හිත සංවේගයට පත් කරන්නට පුළුවන් ස්ථාන. ඇයි මේ දේවල් සංවේග ස්ථාන හැටියට මේ හඳුන්වන්නේ? මේ දේවල් සංවේග ස්ථානයේ හැටියට හඳුන්වන්නේ ආර්ය නිර්වේදයේ කරා කෙනෙකුට පියවර තබන්නට වීර්‍යෝත්පාදයේ සඳහා සංවේගවත් බවක් අවශ්‍යයි. සංවේගවත් බවක් අවශ්‍යයි වීර්‍යෝත්පාදනය සඳහා. අන්නේ වීර්‍යෝත්පාදනය සඳහා තමයි සංවේගවත් භාවයට තමන්ගේ මනස පැමිණවීම සිද්ධ කරන්නේ. දැන් තමන්ට මෙතර බය සහිත නම්, එතර බය රහිත නම්, මෙතර බය සහිත බව පෙන්වා දෙන්නට ඕනේ තමන් කරා ඒ බය දැනට පැමිණියේ නැතිදු. දැන් ඔබ යන මාර්ගයේහි ඉදිරියේ බය සහිතයි. ඉදිරියේ සොර සතුරන් ගැවසී ගත්ත තැන් තියෙනවා. ඉදිරියේ මහ ප්‍රපාත තියෙනවා. ඉදිරියේහි මහා කටු වන ලැහැබ් තියෙනවා. අනිවාර්යෙන් ගියොත් කටු ඇනෙන්න සිද්ධ වෙනවා. ඉදිරියේ අනිවාර්යෙන් දරුණු සතුන් ඉන්නවා. දරුණු සතුන්ගේ ප්‍රහාරයට ලක් වෙන්න සිද්ධ වෙනවා. කෑම වතුර නැහැ ඒ මාර්ගේ ගියොත්. එතකොට දැන් අපිට මොකක්වත්ම නොසෙයා වර්තමානයේ තුල අපිට ඒ දුක නැහැ. දැන් අනාගතයට අපිට ඒ දුක ලැබෙනවා කියන එක දැන් කියනවා. හැබැයි අපි ඒ ගැන හිතන්නේ නැතුව අපි ඒ ගමන යනවා නම් අපිට ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ නැහැ. එහෙනම් දැන් අපිට නුවණැති කෙනෙක් කියන ඔබ යන මාර්ගය පිළිබඳව
මොහොතකට කල්පනා කරලා බලන්න. ඒක බොහොම හොඳයි කියලා ඔබට පේනවා. ඔය යන පාර ඔබට පහසුයි කියලා දැන් දැනෙන්න පුළුවන්. හැබැයි ටික දුරයි ඕකේ ඔබට ගියොත් මෙන්න මේ වගේ තත්ත්වයන්ට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔය බය සහිත මාර්ගය අතහැරලා මෙන්න මේ මග යන්න. මේ පාරේ යනකොට මේක නිර්භය සහිත තැනකට තියෙන්නේ. නිර්භය තැනකට තමයි ගිහිල්ලා වැටෙන්නෙත්. යනකොටත් බය රහිතයි. අර විදිහේ බය දේවල් හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේක යනකොට ඔබට දුෂ්කරයි. එතකොට දුෂ්කරයි කියන එකෙන් අදහස් කරන්නේ අර ජීවිත උපද්රව පැමිණෙන්නේ නැහැ, මහ වේදනාත්මක උපද්රව පැමිණෙන්නේ නැහැ. හැබැයි ඔබ මේ ගමන උත්සාහයෙන් යන්න ඕන. අර ගමන ඔබට දැන් පහසුවක් හැටියට දැනෙන්න පුළුවන්. හැබැයි මේ වගේ බය අනිවාර්යයෙන්ම පැමිණෙනවා. ඒ දුක ඔබට විඳින්න වෙනවා. එතකොට දැන් නුවණැත්තෙක් නම් තෝරාගන්නේ දුක් සහිත මාර්ගයේද අර ආයාසයෙන් උත්සාහවත් කළ යුතුවද දුක් රහිත නිර්භය ස්ථානයට යන මාර්ගයේද. එතකොට නුවණැත්තෙක් තෝරගන්නවා නිර්භය ස්ථානයට යන මාර්ගය. එතකොට අපිට ලෝකේ ඉන්න චරිත ඔය කතාව ඇතුළට ගොනු කරන්න පුළුවන් එක පිරිසක් ඉන්නවා. කොහොමත් මේ ගමන යන්න වෙන ගමනක් කෙනෙක් ඉන්නවා. ඔය ඕන එකක් ආපු දෙන් කියලා අර තමන්ගේ වඩාත්ම පහසුයි කියලා දැන් හැංගෙන පාර යනවා. තව කෙනෙක් ඉන්නවා. ඒ අය ප්‍රඥාවෙන් සලකා බලා ඉදිරියට පැමිණෙන්නට පුළුවන් උපද්‍රව භය ආදීනවේ තේරුම් අරගෙන ඒ අය නිර්භය ස්ථානයක් හොයාගෙන ගමන් කරන අය. ඉතින් ලෝකේ ප්‍රඥා ඉන්ද්‍රියේ අඩු වැඩි බව මත අපිට මේක හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි හිත සංවේගයට පත් කළ යුත්තේයි. හිත සංවේගයට පත් කළ යුත්තේ අර නිර්භය මාර්ගේ බය රහිත තැනකට යන්න තියෙන තැන පාර. අපිට පේනවා බැලුවහම කකුල් දෙකට එච්චර පහසුයි වගේ පේන්නේ නැහැ ටිකක්. මේක බැලූ බැල්මට පේනවා කකුල් දෙකට හරිම පහසුවෙන් මේ ගමනේ යන්න පුළුවන් කියලා. එතකොට දැන් කකුල් දෙකෙන් යන්න අමාරු විදිහට පේන පාරේ දැන් ටිකක් යන්න යනකොට අර කකුල් දෙකට පහසුවයි වගේ හිතුන පාරත් එක්ක සංසන්දනය වෙන්න ගත්තොත් හිත නිකම්ම අපි ඒ පැත්තේ පාරට යන්න හිත නැමෙනවා. එතකොට මොකද්ද කරන්න වෙන්නේ? අර ඒ පාර ගියාම තියෙන ආදීනවය ගැන පෙන්වලා දෙන්න වෙනවා. ඒ නිසා තමයි අෂ්ට සංවේග වස්තු නිරන්තරයෙන්ම මෙනෙහි කළ යුතු කෙනෙක් බවට පත් වෙන්නේ. ජාතිය, ඉපදීමේ දුක. එතකොට ඒ තැන ඉපදීම කියනකොට ඒ සත්පුද්ගල භාවයේ මම හැටියට අල්ලගන්නකම නිසා ඒ තැනට එන දුක්ඛ සමුදායකට උරුමකම් කියන්නට සිද්ධ වෙනවා. දැන් අද මේ විදිහට මේ විදිහේ නාම රූප ධර්මයක් මම කියලා අල්ලගෙන ඉන්න නිසා මෙතන මේ වගේ තැනක විඳින්න වෙන සැප දුක් දෙක අපි විඳින්නට හිමිකාරයක් බවට පත් වෙලා තියෙනවා. මේ විදිහටම අපි තව ස්කන්ධ ටිකක් අල්ලගත්තාම මම කියලා නාම රූප ධර්මයක් අල්ලගත්තට පස්සේ ඒ ටික මම වෙනවා. හදිසියේ අල්ලගත්ත ත්‍රිසංගත සතෙක් කියන තැනක නම් එතෙන්ට අනන්නේ වෙච්චි එතනට උරුම වෙච්චි දුක අපිට උරුම වෙනවා. එතකොට ඒක ප්‍රේත ලෝකෙටයි තිනාම රූප ධර්ම ටිකක් වුණොත් එහෙම ඒක මම කරගත්තාම එතනට අදාළ දුක භුක්ති විඳින්න සිද්ධ වෙනවා. එතකොට ජාතිය දුකයි කියලා කියන්නේ අන්න ඒ තැන ඒ නාම රූප ධර්ම ටිකක් ඇසුරු කරගෙන මම කියලා පුද්ගල බවක් හදාගන්නවා කියන එක හැමදාම ලෝකෙ දුකක් තමයි. එතකොට ඒක ජාති දුක. ඊට පස්සේ ජාතියක් ඉපදුණු පුද්ගලයෙකුට ජරා දුක පැමිණෙනවා. ඔහු ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් මොහොතින් මොහොත ඔහු ජරාව කරා පැමිණෙනවා. ජරා දුකට ඔහුපත් වෙනවා. එතකොට ජරා ධම්මෝමි ජරා ධම්මං අනතීතෝති ඝට්ටේනවා පබ්බජිතේනවා අබින්නම් පච්චවෙක්කිතබ්බං කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. මම ජරාව ස්වභාව කරගත්ත කෙනෙක් ජරාව තාම ඉක්මවල නැහැ කියලා ඉගෙන නිතර මෙනෙහි කරන්න කියලායි සංවේගයට පත් කරගන්න මනස. සස ජරා දුක නිතර හිතන්නට ඕනේ. ඔබ මොහොතින් මොහොත කල්පනා කරලා බලන්නට ඕනේ ඔබේ ස්වභාවය පිළිබඳ ඔබේ ලක්ෂණයන් පිළිබඳ. මේ කතා කරන්නේ මහා ගැඹුරු විපස්සනාවන් පිළිබඳව නෙමෙයි. මේ කතා කරන්නේ ඔබේ එදිනෙදා ජීවිතය ඇතුලේ ඔබ පවත්වා ගන්නට ඕනේ නිතර පොඩ්ඩක් මොහොතක් කල්පනා කරලා බලන්නට ඕනේ දෙයක්. නැත්තම් අපිට ඒක අමතක වෙනවා. අපි වයසට යනවා කියන එක අපි අමතක වෙනවා. එතකොට ඔබට ළමා කාලේ ඉඳලා තරුණ වයසේ ඉඳලා ඔබට තිබුණ තත්ත්වයන් පිළිබඳව ඔබ කල්පනා කරලා බැලුවොත් ඔබ දැන් කොච්චර පැසුල යාමට කිට්ටු වෙලාද? මරණය කියන එක කොයි මොහොතේද කියන්න බැරි එක පසකින් තියන්නකො. ටිකෙන් ටික ඔබ මොහොතකට ඔබ තමන් කියලා අල්ලගෙන ඉන්න කය අරගෙන අඩියක් උස්සලා තමන්ට ඕන තැනට ඇවිද ගන්න බැරි තැනකට තමන් පත් වෙනවා කියන එක ගැන හිතන්නකො. තමන් වයසට යනවා කියන එක ගැන. එතකොට වයසට ගිහිල්ලා ඉන්න කෙනෙක් ගැන ඔබ
අද දක්වන ආකල්පේ මොකක්ද? ඒ වගේම අනික් සමාජ ආකල්ප අපි වෙතට යොමු වෙනවා කියන එක ගැන මොහොතකට කල්පනා කරලා බලන්නකෝ. එතකොට අපි වයසට යනවා. ඒක අපිට තේරුම් ගන්න සිද්ධ වෙන දෙයක්. එතකොට ඒක අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕන තැන. ඒකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි ජරාව. ඒක තමයි ස්වභාවය. එතකොට දැන් මේකෙදි කියන්නේ මේක ගැන හිතලා හරි දුකෙන් අනේ මාත් වයසට යනවා මාත් දිරලා යනවා නේද? දුකටපත් වෙන එකක් ගැන නෙමෙයි. මේ කතා කරන්නේ අපිට එන්න තියෙන ආදීනවයක් ගැන කල්පනා කරනවා. මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. මෙහෙම ප්‍රශ්නයක් එනවා ලෝක ජීවත් වෙනකොට. අන්න ඒක ගැන අපි හිතන්නට ඕන. ඊට පස්සේ ව්‍යාධි. ලෙඩවීම. ඒක කාටත් පොදු දෙයක්. ඒක ඕනම කෙනෙකුට ලෙඩවීම කියන දෙයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එතකොට ලෝකේ වූ කොච්චර ප්‍රතාපවත් චරිත වුණත් ලෞතරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පවා ව්‍යාධිය කියන ධර්මයට පත් වෙන්න සිද්ධ වුණානේ. එතකොට ව්‍යාධි කියන ධර්මයේ ඉක්මවා ගිහිල්ලා උන්වහන්සේ දුකෙන් මිදුණ එක උන්වහන්සේගේ ඥාන දර්ශනයෙන් පැත්තෙන් අපිට වෙනම කතා කරන්න වෙන දෙයක්. හැබැයි මේ කය ලෙඩ වුණානේ. ලෙඩ වෙන කයක්නේ මේ හිත ඇසුරු කරගත්තේ. එතකොට එතන දැනෙන වේදනාව විඳින්න සිද්ධ වුණානේ. එතකොට පින්නතුනි මේ කය ලෙඩ වෙනවා කියන එක අපිට අද මුහුණ දෙන්න සිද්ධ වෙන තත්ත්වයක්. එතකොට අපිට ව්‍යාධිය කියන එක දුකක්. ලෙඩවීම කියන එක දුකක්. ඒ ලෙඩවීම කියන දුක ගැන මෙනෙහි කරන්නට ඕන නිතර. ඕනම වෙලාවක අපි ලෙඩ වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට ඒ ධර්මයන් පිළිබඳව අපි ඒ විදිහට මෙනෙහි කරන්නේ අනේ මමත් කවදා හරි ලෙඩ වෙනවා නේද? එහෙම නැතිනම් දැන් ඔබ රෝගී වෙලා ඉන්න මොහොතක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබට හොඳ කරන්න බැරි රෝගයක් හැදිලා ඉන්න මොහොතක අවස්ථාවක් වෙන්න පුළුවන්. දැන් මේක ගැන හිතන්න කියලා කියන්නේ අනේ මම දැන් ලෙඩ වෙලා මම මැරෙයි කියලා මේ බයෙන් පීඩණයටපත් වෙන්න පීඩාවටපත් වෙන්න නෙමෙයි. හිත සංවේගයටපත් කරගන්න. ඒ සංවේගය අර දුක කියන දෙයට ලඟු වෙන්නේ නැහැ. ඒ සංවේගයෙන් කතා කරන්නේ කය ලෙඩ වුණාට මගේ හිත ලෙඩ නොවී කොහොමද මම පවත්වගන්නේ? කය ලෙඩ වුණාට හිත ලෙඩ නොවි පවත්ව ගන්න කොහොමද? ලෙඩ වෙන කය මම කරගෙන ලෙඩ වෙන කය මගේ කරගෙන මේක අල්ලගෙන යන තැන මම කොහොමද ගලව ගන්නේ? මේක මම මගේ කියලා ලෙඩ වෙන කය උරුම කරගත්ත කමෙන් මම කොහොමද ඉවත් වෙන්නේ? මම කොහොමද ඒ තැනින් අයින් වෙලා මම මේ ලෙඩ වෙච්ච කය මම මගේ කරගත්ත කමෙන් නිදහස් වෙන්නේ? අන්න ඒ පිළිබඳව ඔබට පුළුවන් ඒ සංවේගය තුළ ඉදිරියට කරුණු කාරණා ගවේෂණය කරන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය තුළ යන්න. එතකොට ඒක සංවේගය වැදගත් දෙයක්. ලෙඩවීම කියන දේ ඇසුරු කරගත්ත, ලෙඩවීම කියන දේ අරමුණු කරගත්ත සංවේගය ඊටාම වැදගත් වෙනවා. ඊට පස්සේ මරණය. ඕනම මොහොතක තමන් කරා පැමිණෙන්නට පුළුවන් මරණය පිළිබඳව කල්පනා කිරීම. ඔබ කොච්චර තව ඉස්සරහට කරන්න පුළුවන් දේවල් ගැන බලාපොරොත්තු සහිතව හිටියත් ඔබ ඉස්සරහට තව අවුරුදු 10ක් 15ක් 20ක් ඉදිරියට ඔබ කරන්න තියෙන දේවල් ප්ලෑන් කරලා තිබුණත් හැබැයි ඔබට ඊළඟ මොහොතේ ඊළඟ තප්පරේ මරණය ඔබ කරා පැමිණෙනවා නම් ඔබට ඒක වළක්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අනේ මට මම මේ ජීවිත කාලෙම හම්බ කරගත්ත ධනෙ තියෙනවා මේ මුළු ඔක්කොම තියාගෙන මට තව එක විනාඩියක් තප්පරයක් ජීවත් වෙන්න දෙන්න කිව්වත් ඔබට ඒක කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. මරණය ඕනම වෙලාවක ඔබ කරා පැමිණෙන දෙයක්. එනම් මම මේක හිමිකාරයෙක් කරගෙන ඉන්නවා. මේ කය මේ හිතේ පැවැත්මට නොසුදුසු තැනක් බවට ඕනම මොහොතකපත් වෙන්න පුළුවන් කමක් තියනවා නේද? අන්නේ මරණය පිළිබඳව කල්පනා කරලා කෙනෙකුට සංවේගය උපදව ගන්න පුළුවන් කම තියෙනවා. මරණය පිළිබඳව හිතලා සංවේගය උපදව ගන්න කියලා කියන්නේ මරණ බයින් ජීවත් වෙන්න කියන එක නෙමෙයි. එයා මරණය උරුම කරගත්ත දෙයක් මම මගේ හැටියට අල්ලගන්න මෝඩ කමෙන් මිදෙන්න අවශ්‍ය මාර්ගයේ තමන්ගේ ජීවිතය තුළ උපදව ගන්න අවශ්‍ය ශක්තිය එයාට ලබා ගන්නයි මේ දේ කරන්නේ. එතකොට එයාට ඒකෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමන්ට මේක අතහැරලා දාලා තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් යන්න සිද්ධ වෙනවා. එතකොට අන්නේ චුති උත්පත්ති ධර්මයේ පිළිබඳව එයා කල්පනා කරලා බලනවා. ඒ වගේම අපාය දුක මෙතනින් තව තැනකට අපි ප්‍රතිසන්දි වශයෙන් ගියාට පස්සේ ඒ ප්‍රතිසන්දි වශයෙන් ගියපු තැන අපි අල්ල ගන්න තැන සුගතිය නොවුණු දුගතියක් වුණු තිරිසංගත ලෝකයක් හරි ප්‍රේත ලෝකයක් හරි මහ නරකයක හරි එහෙම තැනක් වුණොත් එහෙම මොනතරම් දුකක් වේදනාවක් අපිට අත්විඳින්න සිද්ධ වෙයිද? මොනතරම් දෙයකට අපිට මුහුණ පාන්නට සිද්ධ වෙයිද? අන්නේ අපාය දුක පිළිබඳව
තමන් කරා පැමිණෙන්නට පුළුවන් අපාය දුක පිළිබඳව මොහොතකට කල්පනා කරලා බලන්නකො. දැන් නිමි ජාතකය වගේ ජාතක කතා පරිශීලන මේ ජාතක කතා පරිශීලනය කරනකොට ඒ වගේම තව බොහෝ සූත්‍ර දේශනා අනුසාරයෙන් දේවදූත සූත්‍ර ආදී සූත්‍ර දේශනා අනුසාරයෙන් කරුණු කාරණා විමසා බලනවා නම් අපිට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව තුළම සූත්‍ර පාළිය තුළම අපිට හඳුන ගන්නට පුළුවන්කම තියෙනවා භාග්‍යවතුන් වහන්සේ අපාය පිළිබඳව දේශනා කරපු තැන්. එතකොට මේ වෙන යම් අර්ථ විවරණයන් තුළ විතරක් එන දෙයක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ පවා දේශනා කරන මෙබඳු ආකාරයේ දුකක් තියෙනවා මෙබඳු ආකාරයේ නරකයක් තියෙනවා මෙබඳු ආකාරයේ අපායක් තියෙනවා මෙහෙම දුකක් විඳින්න සිද්ධ වෙනවා. පින්තුනි භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ කෙනෙකු යහමඟට ගන්නවත් බුරු කියන උතුමන් වහන්සේ නමක් නෙමෙයිනේ. එහෙම ධාතුවක්, එහෙම ස්වභාවයක් තියෙන නිසාම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ නිසා ඒ සියල්ල අපේ මසසට පේන සීමාවෙන් අපිට කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒකට හේතුව අපිට පේන්නේ අපි අත්විඳිනු ලබන්නේ මේ ලෝකය කියලා අපි ගත්තොත් ඒකෙන් ඉතාම සුළුතර සුළු ප්‍රමාණයක් විතරයි. එතකොට ඒක අපි විඳින මානෙ විතරයි අපි විඳින්නේ. එතකොට මේ ඒ විඳින මානෙට අදාළව අපි අපේ කොටස විඳිනවා. එතනින් එහාට දෙයක් නැහැනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අවබෝධ කරගෙන දේශනා කළේ සම්මා සම්බුද්ධයි කියන්නේ ඒ නිසාමයි. ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ අපාය ස්වභාවය මොකද්ද? දෙව්ලෝක ස්වභාවය මොකද්ද? මනුෂ්‍යතලයේහි ස්වභාවය මොකද්ද? මේ හැම දෙයක් පිළිබඳව අපිට විවරණය කළ දේශනා කරන්න යුතුයි. ඉතින් ඒක අපිට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රේමක දේශනාව තුළම දැක්වෙන ඒ අපායාදී අර්ථ විග්‍රහ පිළිබඳව අපි තේරුම් ගැනීම නැතිනම් ඒ විග්‍රහයන් පිළිබඳව අපි විමසා බැලීම නිතර මෙනෙහි කිරීම කියන එක සිද්ධ කරනවා නම් ඒක අපිට හේතුවක් බවට පත් වෙනවා. සිහිනුවන මනාව පවත්වා ගන්නට ඒ වගේම සංවේගය කියන දේ උපදව ගන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා. වට දුක්ඛක් සසර දුක කියන එක සසර පැවැත්ම පිළිබඳව කල්පනා කරාම පින්තුනි මම මගේ කියාගෙන මේ අද මේ කය අල්ලගෙන කයට සාපේක්ෂ ලෝකේ ඇත්ත කරගෙන තියන මේක කොච්චර නිස්සාර තැනක්ද? හරියට අම්බලමකට ආපු පිරිසක් වගේ එක රාත්‍රියක් ගත කරන්න අම්බලමකට එකතු වෙච්ච පිරිස ඊළඟ දවසේදී තමන් ගෙන ආපු බඩු ටිකක් අරගෙන තමන් ආපු පැතිවලට නික්මිලා පිටත් වෙලා යනවා වගේ අපිත් ආපු පැතිවලට පිටත් වෙලා යනවනේ. මේ මගේ දරුවා අද මම මට ඕනේ විදිහටම හදා ගන්න ඕනේ. මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේමයි කියලා අපි අද හිතාගෙන හිටියට එයා කර්මයකට ප්‍රතිසන්දි වශයෙන් පැමිණිච්ච කෙනෙක්. එයා රැස් කරගත්ත කර්මයකට විපාක හැටියට එයා වෙන තැනකට හෙට දවසේදී ප්‍රතිසන්දි සඳහා යනවා. අපි වෙනම කර්මයකට අපි ඉපදුණා, අපි ඒ කර්මයට ප්‍රතිසන්දි වශයෙන් යනවා. සමහර වෙලාවට අපි අකමැති කියන තැනක ගිහිල්ලා අද මම ගොඩක් ආදරේ කියන අම්ම උපදින්න පුළුවන්. අද මම ගොඩක් ආදරේ කියන තාත්තා හෙට වෙනකොට මම අකමැති කියලා කියන පිරිසක් ළඟ ගිහිල්ලා ප්‍රතිසන්දි අරගෙන අකමැති කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට අද මගේමයි දරුවා කියන තැනක අපි ඒ දරුවා මට මම කියන විදිහට ඉන්න ඕනේ කියලා හිතන තැනක එයා ගෙනාපු කර්ම ටිකට අනුව එයා විපාක විඳින කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ තියෙන සසරේ ස්වභාවය පිළිබඳව අපි කල්පනා කරලා මේ තියෙන සසරේ තියෙන නිසාරත්වය පිළිබඳව මෙනෙහි කරලා අපි ඒ සසරෙන් එතර වෙන්න අවශ්‍ය මාර්ගය පිළිබඳව උත්සාහය උපදව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒකත් සංවේගයට කරුණක් හැටියට දක්වනවා. ඒ වගේම ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං කෙනෙකුට සංවේගය උපදව ගන්න පුළුවන් තැනක් තමයි දැන් මේ මොහොතේ අද දවසේදී මේ කය පෝෂණය කරගන්න මේක පිරිසිදු කරලා තියාගෙන මේ කෑම බීම ටික කවලා මේක අන්දලා සරසලා කරලා තියන්න මේක මොනතරම් මහන්සියක් ගන්න ඕනේද? මේක කාලබිල පෝෂණය කරගන්න ඔබ ලෙඩක් දුකක් හැදුනත් ඒක නොබලා රස්සාවක් කරගෙන ඔබ ජීවිතයට එන ගොඩාක් අභියෝග බිඳගෙන ඉස්සරහට යන්න මුළු සමාජයක් එක්ක හැප්පෙමින් මේ මහා දේශපාලන අරගල වියවුල් කියන මේ ගොඩාක් දේවල් එක්ක හැප්පෙමින් යුද්ධ කරමින් මේ කටයුතු කරන්න හේතුව මොකද්ද? වැඩිපුරම ප්‍රධාන හේතුව ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛ. මේ ජීවිතේ මේ යැපීම හදාගෙන මේ වපසරිය හදා ගන්නවා කියන එකම
එක පැත්තකින් මහා දුකක් බවට පත් වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම දක්වන්නේ කුමක් හැටියටද? මේ හැම දෙයක්ම දක්වන්නේ පින්නතුනි සංවේගය උපදවා ගන්නට තියෙන තැන්. අෂ්ට සංවේග වස්තු කියලා කියන මේ දේවල් වලට. එතකොට මේ තැන්වල සංවේගය උපදෝගෙන ඒ උපදෝ ගත්ත කෙනා මොකද කරන්න ඕනේ? දිවා නැතුව කොහොමද මේ සසර දුක ගෙවා ගන්න කියලා උත්සාහවත් වෙන්න ඕනේ. අන්න ඒ උත්සාහයට තමයි පින්නතුනේ අපිට සංවේගය කියන එක වැදගත් වෙන්නේ. නැත්තම් දුකෙන් ඇකිලිලා පීඩාවට පත් වෙලා ඉන්න නෙමෙයි සංවේගය කියන එක වැදගත් වෙන්නේ. ඒ නිසා අපි සංවේගය යෙදිය යුතු තැන අපි තේරුම් ගන්නට ඕනේ. සංවේගය යදන්න ඕනේ සංවේගය යෙදිය යුතු තැනට. අනවශ්‍ය තැනට සංවේගයක් යෙදුණා කියලා අපිට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ වාහනයක ඉදිරිපස වීදුරුව පිරිසිදු කරගන්න අපි අතුලට වතුර දානවනේ. එතකොට ඒ දාන වතුර වෙනුවට පෙට්‍රල් හරි ඩීසල් හරි දාලා බෑනේ. එතකොට ඒක දාන්න ඕනේ කොහෙටද? ඒක දාන්න ඕනේ ඒ ඉන්ධන යොදන තැනට තමයි ඒක ඇතුල් කරන්න ඕනේ. එතකොට අන්න ඒ වගේ තමයි සංවේගය කියන එක ඔබ ඇතුළත් කරගන්න ඕනේ ජීවිතේට අර දුක වේදනාව එන විදිහට නෙමෙයි. ඒක ඔබ ඇතුළත් කරගන්නට ඕනේ ඔබ කොච්චර දුරට මේ සසර දුක ගෙවලා ඉවරද, සසර දුක ගෙවලා නැද්ද කියන එක තේරුම් ගන්න තමයි ඔබ සංවේගය කියන එක භාවිත කරන්නට ඕනේ. ඒ සඳහා වීරිය උපදව ගන්නට තමයි සංවේගය කියන එක වැදගත් වෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම හැම කෙනෙකුටම සංවේගය උපදව ගන්නට පුළුවන්කම තියෙන දේ තමයි ජාතිය, ඉපදීම කියන එක, ජරාව, ලෙඩවීම කියන එක, මේ වයසට යෑම කියන එක, ඒ වගේම ව්‍යාධිය, ලෙඩවීම කියන එක, මරණය, මරණයට පත්වීම කියන එක. මේ පිළිබඳව කල්පනා කරන කෙනෙකුට සංවේගය කියන දේ උපදව ගන්න පුළුවන්කම තියෙන එක. තමන් කරාත්, අනුන් කරාත්, තමන්ට ප්‍රියමනාප ලෝකයේ පිළිබඳවත් පැමිණවීම තුළින් අපිට සංවේගය කියන දේ පිළිබඳව අදහසක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට සංවේගනීය තාන හැටියට නැතිනම් සංවේගය ඇති කරගත යුතු ස්ථාන හැටියටත් අපිට මේ ස්ථාන ටික දකින්නට, හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ අර සමහර වෙලාවට පාලි භාෂාවේ යෙදුම දැන් සංවේග කියන වචනේදී ගයන්නට මේ ජයන්න එනවනේ සංවේජනීය කියලා කියන්නේ. එතකොට සංවේජනීය කියන වචනේ අරගෙන සමහර වෙලාවට අපි දකිනවා මේ ධර්මයේ විකෘති කරන කණ්ඩායම් ආදී පිරිස් විවිධ අදහස් මේකට ඔබලා බුදුරජාණන් වහන්සේ මේ සතර ස්ථාන දැකීම තුළ සංවේගනීය නෙමේ සංවේජනීය කියලා මේකට වෙනම අර්ථයක් ඔබලා ඒකට වෙනම අර්ථකථන සපයන්නට හදනවා. ඒතර දැන් මෙතනදී අපිට පැහැදිලිව දකින්නට තියෙනවා සංවේජනීය සංවේජනීයන් තහනන්ති සංවේජනීය තහන කියලා කියන්නේ මොනවද? ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය. මේ ටික තමයි සංවේජනීය තහන කියලා දක්වන්නේ. එතකොට අපිට මෙන්න මේ විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා සංවේගය සංවේජනීය තහන. මෙන්න මේ ස්ථාන ටිකේ අපි ජාතිය ගැන හිතලා සංවේගය උපදව ගන්නවා, ජරාව ගැන හිතලා සංවේගය උපදව ගන්නවා, ව්‍යාධිය ගැන හිතලා සංවේගය උපදව ගන්නවා, ඒ වගේම මරණය ගැන හිතලා සංවේගය උපදව ගන්නවා. ඇයි අපි සංවේගය උපදව ගන්නේ? සංවේගය උපදව ගන්න හේතුව අපිට පැහැදිලි කරගන්නට පුළුවන් ඊළඟ කරුණ විමසනකොට. සංවිග්ගස්සච යෝනිසෝ පදානං, ඊළඟ මාතිකාව තමයි සංවිග්ගස්සච යෝනිසෝ පදානං. එතකොට යම් කිසි විදිහකින් සංවේගය උපදවාගත්ත කෙනාගේ නුවණින් කරන යෝනිසෝ ප්‍රධාන වීරයක් තියෙනවා නම්, නුවණින් සිද්ධ කරනු ලබන ප්‍රධාන වීරයක් තියෙනවා නම්, වීරය උසාවත් වීමක් තියෙනවා නම්, අන්න ඒ දේ තමයි වැදගත් වෙන්නේ. එතකොට මොකද්ද? ඉද බික්කු අනුප්පන්නානං වා පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. එතකොට මේ ශාසනයේ භික්ෂුවක් අර සංවේග සංවේජනීය තාන පිළිබඳව සංවේගය උපදවාගෙන අනුප්පන්නානං වා පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය නූපන්නා වූ පාපක අකුසල ධර්මයන් නූපදෙවීම පිණිස චන්දං ජනේති. එයා ඡන්දේ කැමැත්ත උපදනෝ වායමති වෑයම් කරන වීරියං ආරභති වීර්‍ය උපද්දන වීර්‍ය ආරම්භ කරන, ඒ වගේම චිත්තම් පග්ගන්හාති පදහති සිත පග්‍රහ කරන ඔසවා තබන ඒ සඳහා ප්‍රධාන වීරය වඩන. කුමක් සඳහාද? නූපන් අකුසල ධර්මයන් නූපද වීම සඳහා. මොකකින්ද ඒ සඳහා අවශ්‍ය ඉන්ධනය සපයාගත්තේ?
ඒ සඳහා අවශ්‍ය ඉන්ධනය විදිහට සපයාගත් දේ තමයි සංවේජනීය තානයන්හි සංවේජනීය ස්ථානයන්හි සංවේගය උපදවා ගැනීම. එය භාවිත කරමින් තමයි ඒ පුද්ගලයා නැතිනම් ඒ භික්ෂුව නැතිනම් ඒ භාවනානුයෝගියා ඒ ප්‍රතිපදාව මාර්ගයේ වඩන කෙනා දැන් මේ මාර්ගය දියුණු කරන්න පටන් ගන්න. එයා නූපන් අකුසල් නූපද වීම පිණිස චන්දං ජනේති කැමැත්ත උපදවනවා. මේ පැත්තේ බය සහිතයි මේ මාර්ගයේ ගියොත් මෙහෙම බයක් එන්න තියෙනවා. ඒක ගැන එයා කල්පනා කරනවා. ඒ නිසා මම මේ මාර්ගේ දැන් යන එක අපහසුයි වගේ පෙන්වත් මම මේ මාර්ගය තමයි තෝරගන්නේ මේකේ යනවා. ඊට පස්සේ uppannānaṁ vā pāpakānaṁ akusalānaṁ dhammānaṁ pahānāya candaṁ janeti. එතකොට උපන්නා වූ පාපක අකුසල ධර්මයන් ඉඳන් නූපන්නා වූ අකුසල ධර්මයන් නූපද වීම සඳහා උත්සාහවත් වෙනවා. උපන්නා වූ පාපක අකුසල ධර්මයන් තියෙනවා නම් අන්න ඒ සඳහා පහනාය ඒ ධර්මයන්ගේ ප්‍රහාණය කිරීම සඳහා වෑයම් කරනවා. නූපන්න කුසල් නූපද වීම සඳහා උපන් අකුසල් දුරු කර ගැනීම සඳහා පහනාය චන්දං ජනේති ප්‍රහාණය කිරීම සඳහා කැමැත්ත උපදවනවා. වායමති විරියං ආරභති චිත්තම් පග්ගන්හාති පදහති. එතකොට සිත තබනවා, එයා ප්‍රධං වීරය සිද්ධ කරනවා. ඒ වගේම අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. නූපන් කුසල ධර්මයන්ගේ ඉපදවීම පිණිස උපන් කුසල ධර්මයන්ගේ භාවිතය සඳහා එයා චන්දං ජනේති ඡන්දේ උපදවනවා. ඒ වගේම එයා ඒ සඳහා උත්සාහවත් වෙනවා, වීරය වඩනවා, තමන්ගේ ඒ ක්‍රියාත්මක වීම සිද්ධ කරනවා, සිත ඔසවා තබනවා. එතකොට මේ කියන කටයුතු තුළින් එයා වඩන වීරයක් තියෙනවා නම් අන්න ඒක තමයි සංවේගයට පත් වුණ පුද්ගලයාගේ තියෙන ස්වභාවය. එතකොට සංවේගයක් තියෙනවා, සංවේගයට පත් වෙන්න ස්ථාන තියෙනවා. ඒ ස්ථානයන්හි සංවේගය ඇති කර ගැනීම තුළ ඔහු විසින් කළ යුතු දෙයක් තියෙනවා. මොනවාද? ඔහු මේ වීර්‍ය වඩනවා, සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය. උපන් නූපන් අකුසල් නූපදවන්නට, උපන් අකුසල් දුරු කරන්නට, නූපන් කුසල් උපදවන්නට, උපන් කුසල් වැඩි දියුණු කරන්නට උත්සාහවත් වෙනවා. මේක සමස්ත මාර්ගයේ ඇතුළත අපිට සංග්‍රහ කරන්නට පුළුවන්. නූපන් අකුසල් නූපදවන්නට, තමන්ගේ හිතේ දැනට ඉපදිලා නැති අකුසල් සිද්ධ වෙලා නැති අකුසල් සිද්ධ වෙන්න තියෙන හේතු තියෙනවා නම් ඒ හේතු හඳුනාගෙන ඒ හේතු දුරු කිරීම සඳහා වෑයම් කරනවා, ඒ හේතු දුරු කිරීම සඳහා උත්සාහවත් වෙනවා. ඒකයි නූපන් අකුසල් නූපදවන්නට කියලා කිව්වේ. උපන් අකුසල් දුරු කරන්නට, තමන්ගේ හිතේ තියෙන යම් අකුසල ධර්මයන් තියෙනවා නම්, සමුදේ පාක්ෂික දේවල් තියෙනවා නම්, ඒ කියන්නේ යම් කිසි ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි ආදී යම් අකුසලයන් තියෙනවා නම් අන්නේ තෘෂ්ණා දෘෂ්ටි ආදී අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා කරන වෑයමක්. දැන් ওই දෙක කතා කරාමම අපිට කරන්න යමක් තියෙනවා. අපි දන්නවා නියත මිත්‍යා දෘෂ්ටි ආද මට පිහිටලා නැහැ. හැබැයි නියත මිත්‍යා දෘෂ්ටියට පත් වෙන්න හේතු නැත්තේ නැහැ. ඒ හේතු ටික ඕන වෙලාවක මතුවෙලා එන්න පුළුවන්කම තියෙනවා. එතකොට කුසලයක් කළා තමන්ගේ හිත ආවර්ජනා කරන ලෞකික කුසලයේ තුල පමණක් රැඳිලා ඉන්නේ නැතුව අපි මනස වඩන්න ඕනේ නිසානේ. දැන් සමහර වෙලාවට අපි දකින්න ලෝකේ කෙනෙක් නිතර පින්කම් කරනවා. නිරන්තරයෙන් පින්කම් කරනවා. නිතර පින්කම් කරනකොට එක්ක වර්තමාන ලෝකයේ ඔහුගේ බුද්ධිමත් නොවන කටයුත්තක් නිසා හෝ වේවා, සසරේ කරපු යම් කිසි අකුසල විපාකයක් නිසා හෝ වේවා, අර පත්මාවතීගේ කතාවේ වගේ අකුසල විපාකයක් නිසා හෝ වේවා, යම් කිසි විදිහකින් ඔහුට වර්තමාන ජීවිතයේ බාධා පැමිණෙනවා. ඔහුගේ භෝගයන් නැති වෙලා යන්න පුළුවන්, මිල මුදල් නැති වෙලා යන්න පුළුවන්, ව්‍යාපාර පාඩු වෙන්න පුළුවන්, ජීවත් වෙන්න අපහසුතා පැන නගින්න පුළුවන්. එතකොට ස්වභාවය මොකද්ද? සාමාන්‍යයෙන් මනුස්ස හිතේ ස්වභාවය, සාමාන්‍ය කෙනෙකුගේ ස්වභාවය තමයි. එතකොට අර තමන්ගේ ධර්මයේ ගැන තියෙන විශ්වාසය විඳිලා යනවා. එතකොට හිතනවා, මම මෙච්චර ධර්මයේ හැසිරුණා, මම මෙච්චර පින්කම් කළා, ඒකකවත් මට විපාකයක් හම්බුනේ නැහැනේ, මට ඒකක්වත් මොකක්වත් උනේ නැහැ. බලනකොට අපි නොහිතුවට අපි පින් කරලා තියෙන මොකක් නිසාද? ඒක කුසලයක් නිසාවත්, ඒක හොඳ නිසාවත් නෙමෙයි, මාව යහපත්ව තියයි කියන තැනින් ඒක කරලා තියෙන්නේ. එතකොට අපිට අර විදිහ දෙයක් එනකොට ඊට පස්සේ ආ හිතනවා, මගේ මේ පැවැත්ම ඇතුලේ මට තවදුරටත් පිහිටක් නැහැ. ඒ නිසා යා මොකද කරන්නේ? එකෙන් පිට ගිහිල්ලා නොඑක් දුස්චරිතවත් ජීවිතයක් ගත කරමින් හෝ නොඑක් අකුසල් සමාදානයෙන් හෝ එයාගේ ජීවිතේ පවත්වන්නට එයා උත්සාහවත් වෙනවා.
ඒ තත්වය තුළ මොකක්ද ඇති වුණේ? දැන් මේ අද මහා කුසල් කරන කෙනෙක්ගේ හෙට දවස ඕක වෙන්න පුළුවන්. නූපන් අකුසල් තියෙනවා. ඒව උපදින්න හේතුව නැති වෙලා නැහැ. ඒ භූමිය තුළ වාසය කරනවා. ඒක උපදින්න අවශ්‍ය පරිසරය තියෙනවා අපේ මනස තුළ. එහෙනම් ඒ පරිසරය තියෙනවා නම් ඒක අනාගතයට වෙන්න පුළුවන්. අද ඔබ අතින් ආනන්තරය අකුසලයක් නොවෙන්න පුළුවන්. හැබැයි ආනන්තරය අකුසලයක් වෙන්න හේතුව තියෙනවා. අද ඔබ බුදුරජාණන් වහන්සේගේ ඇඟේ ලේ හොලවනවා හරි මව ඝාතනය කරනවා හරි පියා ඝාතනය කරනවා හරි කියන එක සිද්ධ නොකරන්න පුළුවන්. හැබැයි ඒකට තියෙන හේතුව ඔබ ළඟ තියෙනවා. ඒ ද්වේෂය ඔබ ළඟ තියෙනවා. දෘෂ්ටිගතිකත්වය ඔබ ළඟ තියෙනවා. එහෙනම් හෙට දවසේදී ඒක වෙන්න පුළුවන් කම සකස් වෙන්න පුළුවන්. එහෙනම් මොකද කරන්න ඕනේ? නූපන් අකුසල් නූපද වීම සඳහා වෑයම් කරන්න තියෙනවා. ඒ අකුසලය හඳුනාගෙන ඒ නූපන් අකුසල් උපදින්නේ මොන වගේ මනෝභාවයක් තුළද කියන එක තේරුම් අරගෙන එය දුරු කර ගැනීම සඳහා දැන් වෑයම් කරන්න තියෙනවා. උපන් අකුසල් ඔබ තේරුම් ගන්නවා දැන් මගේ හිතේ මේ විදිහට තණ්හාව ඇසුරු වෙනවා. නිකාන්ති තණ්හා කියනකොට ස්කන්ධ ටිකත් තණ්හා උපාදාන වශයෙන් නිතරම මනසේ දෙනවා. ඒ නිසා තමයි මේ සසරේ උපදිනව ප්‍රතිසන්දි වශයෙන් යන්න සිද්ධ වෙන්නේ. එහෙනම් මම මේ නූපන් අකුසලය උපන් අකුසලය දැන් ප්‍රහාණය කිරීම සඳහා වෑයම් කරන්න ඕනේ. මේක තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සත්පුද්ගලාදී භව වශයෙන් අල්ල ගන්න කමක් තියෙනවා නම් මේ අල්ල ගන්න කම නැති කර ගන්නට මම දැන් වෑයම් කරන්නට ඕනේ. ඒ සඳහා උත්සාහවත් වෙන්නට ඕනේ. ඔබට පුළුවන් අන්නේ සංයෝජනේ ඒ කෙලෙස් ධර්ම ටික ඒ අකුසල ධර්මයන් හඳුනාගෙන ඒ දේවල් ප්‍රහාණය කිරීම සඳහා වෑයම් කරන්නට ඕනේ. ඒකට අර සංවේගයේ උපදවා ගැනීම අකුසලයන් හා සමග දකින්න. ඒ කිව්වේ මෙහෙම ජාති දුකට, ජරා දුකට, ව්‍යාධි දුකට, මරණ දුකට මට උරුමකම් කියන්න සිද්ධ වෙලා තියෙන්නේ චිත්තසංතානේ මේ ස්කන්ධ ටික පුද්ගලයෙක් විදිහට අල්ලගෙන තියෙන මේ අකුසලයේ නිසානේ, මේ කෙලෙස්ේ නිසානේ, මේ ටික මම මගේ කියලා අල්ලගත්ත කම නිසානේ. එහෙනම් මේ ටික අල්ලගන්න කම යෙදෙන්නේ නැත්තම් මට මේ දුක එන්නේ නැහනේ. එහෙනම් මම මේක ප්‍රහාණය කරන්න ඕනේ නේද කියලා තමන්ගේ හිත ඒ පැත්තෙන් තමයි උත්සාහවත් කරවන්න ඕනේ. නිකම්ම සංවේගය කියන දේ නෙමෙයි අපි මේ සංවේගයට පත් කරන්නේ මේ නුවණ උපදින්න හිත නැමෙන විදිහට. එතකොට ඒ සංවේගයට පත් කිරීම කියන එක මේ ප්‍රධානය සඳහා නැතිනම් ප්‍රධාන වීරිය වැඩි වීම සඳහා තියෙන මාවතේ අංගයක් බවට පත් වෙන්නට අවශ්‍යයි. ඒ නිසා සිත සංවේගයට පත් කරන්න සංවේගයට පත් කරනකොට ඔබට ප්‍රධාන වීරිය උපදින විදිහට ඒ ප්‍රධාන වීරිය උපදින්නේ නැතුව කලකිරීමක් නම් වෙන්නේ ඉතාම ඉක්මනින් සංවේගයට පත් වෙන එක නතර කරන්න ඕනේ. වැරදි තැනක ඔබ සංවේගයට පත් වීම සිද්ධ කරන්නේ ඒක අනුතරදායකයි. එතකොට මේ සංවේගයට පත්වීම කියන දේ තුළ ඔබට පුළුවන්කම තියෙනවා මේ වීරය කියන අංගය උත්පාදනය කරගෙන ඔබේ ජීවිතයේ පුරාවටම ඒ පැත්තෙන් ඔබේ මනස ඉදිරියට අරගෙන යන්නට ඒ තුළ තමයි එහෙම වීරය වඩන්නාට තමයි මේ සසර දුක කෙලවර කරන්න පුළුවන්කම තියෙන්නේ. මේ දුක නැති කරලා නිර්වාණ අවබෝධය සාධනය කරගන්නවා නම් ඒ දේ කරන්න පුළුවන්කම තියෙන්නේ මේ පුද්ගලයාට පමණයි. එතකොට අපිට ඒ ඔස්සේ හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා සංවිග්ගස්සච යෝනිසෝ පධානං කියන එක. සංවේගය හඳුනාගත්තා, සංවේජනීය ඨාන හඳුනාගත්තා. සංවේගයට පත් වුණ කෙනා විසින් සිද්ධ කරන්නේ මොනවද කියන එක ගැන තමයි අපි ඒ පැහැදිලි කරගන්නට යෙදුනේ. ඊට පස්සේ අපිට ඊළඟ මාතෘකාව හැටියට හම්බ වෙනවා අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු. කුසල ධර්මයන්හි ඇති අසන්තුට්ඨිතාවය, කුසල ධර්මයන්හි ඇති අසන්තුට්ඨිතාවය කියනකොට යා කුසලානං ධම්මානං භාවනාය අසන්තුට්ඨස්ස භීයෝ කම්මිතා. කුසල ධර්මයන් සිද්ධ කිරීමේදී ඒ පිළිබඳව තියෙන අසන්තුෂ්ඨිතාවයක්, ඒ කියන්නේ ඒ පිළිබඳව සන්තෘප්තියක්, ඒ කියන්නේ දැන් ඇති මම පින් කළා ඇති, කුසල ධර්මයන් වැඩුවා ඇති, දැන් මම භාවනා කළා ඇති කියන එකක් ඇත්තේ නැවත නැවත එය කරන්නට කැමැත්තක් තියෙනවා හිතේ. ඒකට කියනවා අපි කත්තු කම්මිතා කුසල ඡන්දේ කියලා. නැවත නැවත ඒ කුසලයේ සිද්ධ කිරීමෙහි ඇති කැමැත්ත. ඒ නිසා අසන්තුට්ඨිතා කුසලේසු ධම්මේසු, කුසලේසු ධම්මේසු අසන්තුට්ඨිතාවයේ කුසල ධර්මයන් හිතේන අසන්තුට්ඨිතාවය වැදගත් වෙනවා. ප්‍රත්‍යන් හිතේන අසන්තුට්ඨිතාවය වැදගත් වෙන්නේ නැහැ. ප්‍රත්‍යන් හිතේන අසන්තුට්ඨිතාවය ඔබට දුක ගෙන විද්දෙන්නක්. ප්‍රත්‍යන්හි තියෙන අසන්තුෂ්ඨිතාවේ දුක ගෙනවිද්දෙන්නක්. ඒ කියන්නේ ඔබට ලෞකික දේවල් වල ඔබේ හිත සන්තුෂ්ත වෙන්නේ නැත්නම් ඒක දුක ගෙනල්ලා දෙන දෙයක්. කුසල ධර්මයන්හි අසන්තුෂ්ඨිතාවේ කියන එක
ඒක වැදගත්. ඔබට නැවත නැවත ඒ කුසල ධර්ම සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ලෝකෝත්තර ඵලය දක්වාම කුසලය වඩාගෙන යන්නේ, කුසලය දියුණු කරගෙන යන්නේ කුසලයේ හිතේන අසන්තුෂ්ඨතාවය නිසානේ. ඒක ස්ථಿತಿ භාගීය නොවේ, විශේෂ භාගීය වෙන්නේ නිසානේ. දැන් හාන භාගීය, ස්ථಿತಿ භාගීය, විශේෂ භාගීය කියලා කොටස් තුනක් තියෙනවා. හාන භාගීය කියලා කියන්නේ පරිහානීය පිණිස පවතින ලෞකික විෂය තුළ තියෙන අසන්තුෂ්ඨතාවය ඒක කෙනෙක්ගේ පරිහානීය පිණිස පවතින දෙයක්. නැවත නැවත බලාපොරොත්තු වෙනවා, හිත සැනසෙන්නේ නැහැ. තව තව දේවල් ඕන කරනවා හිත සනසන්න. ඒ ටික ලැබෙනකොට ආය සැනසීම නැහැ. තව තව දේවල් ඕන කරනවා. ඒ හිත හැම වෙලාවකදීම හීන හාන භාගියයි. හාන පැත්තට තමයි යන්නේ. හායනයක් වෙන්නේ හිත පැත්තෙන්, දියුණුවක් වෙන්නේ නැහැ. ස්ථಿತಿ භාගීය කියලා කියනවා ස්ථිතියට, පැවැත්මට තියෙන කැමැත්ත. ඒ කියන්නේ ස්ථಿತಿ භාගීයයි කියලා කියන්නේ පැවැත්ම පිළිබඳව. ඒ කියන්නේ පිරෙහෙන්නෙත් නැහැ, දියුණු වෙන්නෙත් නැහැ. හැබැයි එහෙම තියෙනවා. සමහර වෙලාවට කුසල් කරන කෙනෙක් ඒ කුසල් කරලා ඒ එතනින් ඒක නතර වෙනවා. ඒක එතනින් එහාට දියුණුවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. භාවනාවක් කරන කෙනෙක් හැමදාම මම පැයක් භාවනා කරනවා. ඒක පැයක් තමයි මේ භාවනාව. එතනින් එහාට ආයේ බිඳක්වත් භාවනාවක් කරන්නේ නැහැ. එතකොට ඒක ස්ථಿತಿ භාගීයයි. ඒක ඒ විදිහටම තියෙනවා. විශේෂ භාගීයයි කියලා කියන්නේ ආ විශේෂත්වයක් කරනවා. තමන්ගේ හිත එයා දියුණු කරනවා. තමන්ගේ හිත වඩනවා. තමන්ගේ හිත ඉදිරියට අරගෙන යනවා. ඒක තමයි විශේෂ භාගීයයි කියලා කියන්නේ. විශේෂ භාගීය බව නිසා තමයි කෙනෙක් සෝවාන් ඵලයට පත්වීම සඳහා නැවත නැවත වෑයම් කරන්නේ. එයා විපස්සනා ඥානාදී ඥාණයන් දියුණු කරන්නේ කුමක් නිසාද? එයා සතුව තියෙන ඒ විශේෂ භාගීය භාවය නිසා. එතකොට ඒ අසන්තුෂ්ඨතාවය, එයා එක තැනක නතර වුණේ නැහැ. එයා තව එහි දියුණුවක් බලාපොරොත්තු වුණා. සෝවාන් මාර්ගයේ උපදවා ගත්ත කෙනෙක් සෝවාන් ඵලයේ ලබලා සකදාගාමි මාර්ගය සඳහා උත්සාහවත් වෙන්නේ ඇයි? අසන්තුෂ්ඨතාවය නිසා. එතනින් එයා රැඳෙන්නේ නැහැ. එයා තව දුරටත් මඟ වැඩිම සිද්ධ කරනවා. සකදාගාමි වුණ කෙනෙක් අනාගාමි වෙන්නේ ඇයි? අසන්තුෂ්ඨතාවය නිසා. අනාගාමි වුණ කෙනෙක් රහත් වෙන්නේ ඇයි? අසන්තුෂ්ඨතාවය නිසා. රහතන් වහන්සේට අසන්තුෂ්ඨතාවය කියන එක කුසල ධර්මයන් නියැත්තේ නැහැ. පටිප්පස්සද්දයි. එතන සංසිඳිලා තියෙනවා. එතකොට අපිට මේ භූමිය තුළදී කත්තු කම්මිතා කුසල ඡන්දය තවදුරටත් ඒ භාවිත කිරීමෙහි තියෙන කැමැත්ත, ඒක වටිනා දෙයක්. ඒක අවශ්‍යයි. ඒක වැදගත් වෙනවා. තවදුරටත් අපි ඒක භාවිත කරන්න කැමතියි. ඒක අත්‍යවශ්‍ය අංගයක්. ඒක නැති වුණොත් වෙන්නේ අපි කුසල ධර්මයන්හි දියුණුවකට පත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ලෞකික කුසලයේ තුල පවා පින්නතුනි ඔබට තියෙන්නට ඕන දෙයක් තමයි අසන්තුෂ්ඨතාවය. අසන්තුෂ්ඨය කියන එක, ඒ කියන්නේ ලෞකික කුසලයක්. දන් දෙන කෙනා නැවත නැවත දන් දෙනවා. දැන් අපි ආහාර අනුභව කළා කියලා එක වේලක් කාලා අපි ජීවිත කාලෙම ඊළඟට නිර්ආහාරව ඉන්නේ නැහැ. නැවත නැවත අනුභව කරනවානේ. අන්න ඒ වගේ තමයි කුසලය කියන එකත් අපි නැවත නැවත පුරුදු කරන්නට ඕනේ. ඒ විදිහට අපි නැවත නැවත පුරුදු කළ ආචින්නාදී කර්ම තමයි බොහොම බලවත් වෙලා ඒව විපාක පිණිස පැමිණෙන්නේ. නිසා ලෞකික කුසලයේ කළත් එකම කුසලයක් වුණත් තමන්ට විපාක පිණිස ඒක පත් වෙන්න ඕන නම් හිතින් නැවත නැවත හිතමින් ඒ කුසලය අපි නැවත නැවත දියුණු කරන්න ඕනේ. මහලාට ඔබට ජීවිතේටම එකවරක් කරගන්න ලැබෙන කුසලයක් වෙන්න පුළුවන්. ඒ කුසලය කරාට පස්සේ හිතින් හැමදාම ඒක හිත හිත ඒක පුරුදු කිරීම කියන දේ වටිනවා. ඒක තමයි බහුලීකృత භාවය. අසන්තුෂ්ඨතාවය, ඒ කුසලයේ හිතේන අසන්තුෂ්ඨතාවය කියන එක ඔබට වැදගත් වෙනවා නිවන කරා ඔබේ මනස අරගෙන යනකොට. එනිසා ඒක ලෞකික කුසලයේහි පටන් ලෝකෝත්තර කුසලයේහි උපරිම තලයේ දක්වාම අසන්තුෂ්ඨතාවය කුසල ධර්මයන් විශේෂ හිතේන ඒක අත්‍යන්තයෙන්ම අවශ්‍ය දෙයක් බවට පත් වෙනවා. එතකොට අද දවසේදී අපි කතා කළා සංවේගෝ, සංවේගය පිළිබඳව, සංවේජනීය ඨාන පිළිබඳව කතා කළා, සංවේගයට පත්වන ස්ථානයන් පිළිබඳව. ඒ වගේම සංවේජනීය සංවේගයේ උපදවාගත යුතු තැන්වල සංවේගය උපදවාගෙන අපි කළ යුතු දේ මොනවාද කියලා ප්‍රධාන වීර්යය පිළිබඳව අපි කතා කළා. ඊට පස්සේ කුසල ධර්මයන්හි තියෙන අපපටිවාණතාවේ භාවය පිළිබඳව, කුසල ධර්මයන් තියෙන අසන්තුෂ්ඨතාවය පිළිබඳව අපි හඳුනා ගන්නට යෙදුණා. අපිට පුළුවන් ඊළඟ සාකච්ඡාව තුළදී ඊළඟ මාතෘකා පිළිබඳව හඳුනා ගන්නට අපපටිවාණිතාච, අපපටිවාණතාවේ කුසල ධර්මයන් හි තියෙන, ඒ වගේම විඥා විමුක්තිය ආදී ධර්මයන් පිළිබඳව
අපිට පුළුවන්කම තියෙනවා තවදුරටත් සාකච්ඡා කරලා කරුණු කාරණා හඳුනා ගන්නට. ඉතින් කල්පනා කරගන්න හැම කෙනෙක්ම අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. අපි මේ සියලු කුසල ධර්මයන් පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම අනුමෝදන් කරමු. ස්වාමීන් වහන්සේලා දෙනමම මේ උතුම් කුසල ධර්මයේ ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද මේ රැස් කරගත්ත සියලුම කුසල ධර්මයන් ඉෂ්ඨකාරක ස්ථාන අධිගෘහිතාදී සියලු දේවගණ සමූහයටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාධුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා හැම දෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පද්වාසය කරන සිතිලා, ප්‍රියංකා, අනුලා, සනුද, මිනාරා, හිරන්යා, චම්පිකා, පත්මි, ශ්‍යාමලි, ජයන්ත, මල්කි, කවීන්, භාග්‍යා, නිලන්ති, නාලිකා සහ තාරුක යන පින්වත් පිරිස විසින් දායකත්වයෙන් කටයුතු කරනවා. බලාපොරොත්තු වෙනවා පවුලේ මිය පරලෝගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට. ඒ සියලු පවුල්වල මෙලොව වශයෙන් හෝ සාංසාරිකව මේ ගෙහිලා යම් ඥාතිවරයෙක් මින් බලාපොරොත්තු සිටී නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාධනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාධු කියලා හැම දිනාම පින් අනුමෝදන් කරමු. ඒ වගේම කල්පනා කරගන්න අද මේ ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සිතිලා, ප්‍රියංකා, අනුලා, සනුද, මිනාරා, හිරන්යා, චම්පිකා, පත්මි, ශ්‍යාමලි, ජයන්ත, මල්කි, කවීන්, භාග්‍යා, නිලන්ති, නාලිකා සහ තාරුක යන ඒ පින්වත් පිරිසටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් මේ උතුම් කුසලයන් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පත්තිය සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාධෝ කියලා හැම දිනාම පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.